அத்தனை தீனமாய் புத்தே மினியாலு மினியாலு දේවාලේ වැඩ කරන දරුවාතේ තමයි එක මම යවන්නේ. ආවට ගියාට කරන්න බෑ එක. ඉතින් මේක කාල වේලාවත් එක්කෙනු පුතේ නිවාසය කෙරෙන්නේ. ඉතින් ඒකමයි පුතේ උර රහසි කරන්නා වැඩ කටයුතු තමයි. අපි කරන වැඩ කටයුතු මයි පුතේ රහසිගතයි. පිසිදී වැඩ කටයුතු කරන්නේ නැහැ. දැන් තමයි මේ වැඩ කටයුතු කරන්නේ සොහොනේ. දපල තමයි වශී බන්දිනේ පුතේ කරන්නේ මම. සදාකාලික වැඩීමක් ඇතුව තමයි වශී බන්දිනේ කරන්නේ. ඔව් පුතේ. කියන්නේ ෆොටෝ දෙක නෙවෙයි කෙස් ගහන්න දෙන්නෙක් වශී කරන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ලීලා වල්ලි ගුරුමෙණි එහෙම තමයි ලංකාවේ වගේම මේ පිට රට ඉන්න අපේ මිනිස්සු ඔබතුමී අඳුරන්නේ. ගොඩ දෙනෙක් මට කතා කරලකෝ මල්ලි අරහේ යනවා ඔයා මෙහේ යනවා. නමුත් ලීලාවල්ලි ගුරුමෑණිය ගාවට ගියේ නෑ නේද? එයා මෙන්න මෙහෙම වැඩ කරන කෙනෙක්. අපේ මෙහෙම ප්‍රශ්න වලට පිට වුණා. ගොඩ දෙනෙක් ඔබතුමී ගැන ගොඩක් කතා කරලා පිට රටවල ඉන්නේ. ඒගොල්ලෝ අපිට කිව්වා ඔබතුමී හොඳයි. ඒ නිසා හොයාගෙන යන්න කියලා. මම දවස් ගානක් try කළා ඔබතුමී සම්බන්ධ කරගන්න බැරි වුණා. නමුත් අද කොහොම හරි සම්බන්ධ කරගත්තා. මට කියන්න කවුද දැන් ඔබතුමී ගැන අපේ වැඩසටහන් කරන බොහෝ දෙනෙක් දන්නවා වෙන්න පුළුවන්. නමුත් නොදන්න එක්කෙනෙක් හරි වෙනුවෙන් මට කියන්න කවුද ලීලාවල්ලි ගුරුමෑණියෝ කියන්නේ මොන වගේ කෙනෙක්ද? පුතේ මෙහෙමයි. මංගෙන කිව්වොතින් මම ගොඩක් ඉතින් බලගත්තු කෙනෙක්. මොකද මං එක්කන් කරන්නව වැඩ මම කරන්නව වැඩ මගේ වැඩ කරන්නව දරුව මංගෙන දන්නවා පුතේ. කොහොම කෙනෙක්ද කෝ වගේ වැඩ කරන කෙනෙක්ද කියලා පුතේ දන්නවා. මගේ ගම කොත්මලි පළාත පුතේ. එතකොට මම මේ වැඩ කටයුතු වලට ඇවිල්ලා දැන් අවුරුදු 18ක් වෙනවා. මගේ දෙමාපියන්ගෙන් අත්තගෙන් මුත්තගෙන් ඉගෙන ගත්තා වූ දේවල් තමයි පුතේ මම මේ කර කියාගෙන යන්නේ. ඉදිරි අනාගතයට මගේ දරුවන්ට හොඳ වැඩක් හොඳ දෙයක් ඒගොල්ලන්ට කරන්න බලාපොරොත්තු තමයි මම මේ වැඩ කටයුත්තකට අද අත දාලා තියෙන්නේ පුතේ. එහෙම කෙනෙක් තමයි ලීලාවල්ලි ගුරුමෑණියෝ කියන්නේ. මට කියන්නකෝ දැන් ලංකාවේ තියෙන විවිධ ගුරුකම් සම්ප්‍රදායන් මම දන්න ඔබතුමිය මොන විදිය ගුරුකන්ද කරන්නේ කියලා. නමුත් නොදන්න ඇට දැනගන්න කියන්න ඕනේ. මාතර ගුරුකන් තියෙනවා, නීච ගුරු, රඩී ගුරුකන් තියෙනවා, කල්ලු මලයාල ගුරුකන් තියෙනවා, චණ්ඩාල ගුරුකන් තියෙනවා. මේ ගොඩාක් ගුරුකන් වර්ග තියෙනවානේ. ඔබතුමිය මේවේ මොන ගුරුකන් වර්ගයද කරන්නේ? මයි පුතේ මෙහිමයි. රොඩී ගුරුකන් තමයි මම රාශියක්ම කරන්නේ. ඒ අතරින් මම කල්ලු මලයාලම් ගුරුකන් උත්පුතේ මම ඉගෙනගෙන තියෙනවා මම දන්නවා. නීච කුල රොඩී ගුරුකමුත් දන්නවා, කල්ලු මලයාල ගුරුකමුත් දන්නවා. ඒ දෙකම දන්නවා. ඒ දෙකෙන්ම තමයි ඔබතුමිය වැඩ කරන්නේ. හරි මට කියන්නකෝ දැන් මෙතුවක් කාලෙකට අවුරුදු 18ක් කියලා අප සඳහන් කරන්නේ අවුරුදු 18ක් තිස්සේ මිනිස්සුන්ට පිහිට වෙනවා. මේ අවුරුදු 18 පුරාවට මට කියන්න මිනිස්සු දෙනෝ 1000කට පිහිට වෙලා ඇතිනේ. එකම එක මිනිස්සෙට්ටවත් එක එක කරපු ගුරුකමක්වත් වැරදිලා නැද්ද? නෑ පුතේ. වැරදිලා නෑ. මං කරන්නව වැඩ මම දන්නවා. මොකද මගේ වැඩ කරගත්ත දරුවෝ තවත් වැඩ මට අල්ලලා දෙනවා පුතේ. වැඩ රාශියක් මං කරා කරන්නව පුතේ සාර්ථකයි. ගොඩ දෙනෙක් දැන් මේ මාධ්‍ය අරහ නෙමෙයි ඔබතුමිය අඳුරන්නේ ගොඩක් අය. ඔබතුමිය කිව්වා වගේ ඔබතුමියගෙන් වැඩක් කරගෙන ඒක හරි ගියාම එයා තව කෙනෙක්ට කියනවා. එයා ඇවිල්ලා වැඩක් කරාම එයා තව කෙනෙක්ට කියනවා. මෙන්න මෙහෙම කටින් කට ගිහිල්ලා තමයි මෙතුමිය ගැන ගොඩක් අය දන්නේ. මේ දේවස්ථානයට බොහෝ පිරිසක් එනවා. දවල්ට වගේම රැයටත් එනවා. මෙතුමියට දේවාලේ වහන්න වෙලාවක් වෙන්නේ නැහැ. ඒ නිසා මෙතුමිය ගැන මට කියන්න වචන නැහැ. ඒ තරම් බලගතු මෑණියෝ කෙනෙක් තමයි ලීලාවල්ලි ගුරුමෑණියෝ කියන්නේ. හරි අපි ඔබතුමියගේ වපසරිය අඳුරගත්තනේ. මොන වගේ කෙනෙක්ද කියලා දැන් මට කියන්න ඔබතුමිය වැඩිපුරම මේ දේවස්ථානේ කරන්නේ මොන වගේ දේවල්ද? පුතේ රාශියක් වශී බන්ධන තමයි. වශී බන්ධන තමයි ගොඩක් එන්නේ. එතකොට අද මෙතන මේ ලෑස්ටි කරලා තියෙනවා මෙතන තියෙනවා අද මේ උදේ කරපු වැඩක් වෙන්නේ නැති. මේ තියෙන ඡායාරූප දෙකක් තියලා ඒ මොකද්ද? පුතේ ඒක තමයි පිටරට දරුවන්ගේ වශී බන්ධනයක් මේක. පිටරට දෙනෙක්ගේ. ඔව්. මට ඒක පෙන්වන්න පුළුවන්ද ෆොටෝ දෙක? ඔව් පුතේ පුළුවනේ. මොකද මම පුතේ මේක මම දැන් ඔව් මම මේක ආවට ගියාට කෙරෙන්නව වැඩ කොටසක් නේ පුතේ ගෙඩි ඔළුවෙන් තමයි මේ වශී බන්ධනේ මම කරන්න ලෑස්ති වෙලා ඉන්නේ මයි පුතා. හරි මේ තියෙන්නේ ඒ ඡායාරූප දෙක කෙනෙක්ට බොරු කියලා හිතන්න පුළුවන් මෑණි ඔයාලේම අපි කෙනෙක්ට බොරු කියලා හිතන්න පුළුවන් අන්න ඒ නිසා තමයි මම මේ ඡායාරූප දෙක තිල්ලියෝ ගන්න පෙන්වන්න. බොරු කරන කෙනෙක් නම් ඡායාරූප පෙන්වන්න බෑ කියනවනේ. මොකද ඒගොල්ලෝ දැනගත්ත ප්‍රශ්නයක් කියලා. මෙතුමිය ඇත්තටම කරන හින්ද තමයි මේ ඡායාරූප පාව පෙන්වන්නේ. මොකද එතකොට මේක බොරුවක් නම් ඒගොල්ලන්ට අපිට කතා කරලා ගැන කියන්න පුළුවන් මගේ ඡායාරූපෙ පෙන්නවා මේක බොරුවක් කියලා. එහෙම කරන්න බැරි හින්ද තමයි මෙතුමිය පෙන්නලම කියන්නේ. මේ වශී ගුරුකම ඔබතුමිය සාර්ථක කළ දෙන දින කීයක් ගන්නවද? පුතේ දින කාල වේලාව සීමා කළා තමයි බුද්ධ පූජා ටික පවත්තලේ වශී බන්දිනේ නිසියාකාර විදියට මම පටන් ගන්නෙ. වරු තුනේ යන්න කලින් පුතේ ඒගොල්ලන්ගේ හිතමනස වෙනස් වීමක් තියෙනවා. ඔව් පුතේ පුළුවනි. ඒ කියන්නේ දැන් සමහර අය කියන මේකට දින 14ක් දින 21ක් යත ගත කරනවා කියන්නේ. නෑ නෑ බලගත් පිටරට දැන් මේගොල්ලෝ පිටරට නේනේ. පිටරට නුණා දින වරු තුනෙන් කරන්න පුළුවන් මේක. පුළුවන් පුතේ. මොකද බලගත් කාල වේලාවක් අරගෙන තමයි මේ වැඩ කොටස මම පටන් ගන්නෙ.
දැන් තව දෙයක් තියෙනවා මට. දැන් අපි ගොඩාක් දේවස්ථාන වලට ගියාම දකින්නවනේ මේ ගෙඩි ඔළුවෙන් කරන දේවල්. දැන් මෙතන තියෙන ගෙඩි ඔළුවම වෙනස්ම පැහැයක් තියෙන්නේ. මොකද මේ ගෙඩි ඔළුවක් තියෙන්නේ. මේ ගෙඩි ඔළුව කොළපාට තියෙන්නේ. මොකද පුතේ මේක අලුත්ම සියුම් පිට තමයි aran තියෙන්නේ. එක වශී බන්ධනයකට එක ගෙඩි ඔළුවක් ගන්න පුළුවන් පුතේ. ඉතින් දෙයනේ ගෙඩි ඔළුව කීයක් නම් ගන්නද එතකොට? ඔව්. මොකද පුතේ ඒක අලුත්ම ගෙඩි ඔළුවක් මට අවශ්‍ය වෙනවා මේකට. මොකද වැඩ කටිත්තක් කරපු එකකින් කරන්න බෑ මයි පුතේ වරුතුනේ ප්‍රතිඵල එන්න දෙන්න අලුත්ම එකක් ඕන වෙනවා. ඉතින් දේවල් වල තියෙන පරණ වෙච්ච වේලිච්ච ගියේවනේ දැන් ඔබතුමී කියන මේක නැවුම් ගෙඩි ඔළුවක්. ඔව් පුතේ. හරි. මට කියන්න මෙතන මේ පොල් ගෙඩි එකක් එහෙම තියෙන මොනවද මේවෙන් වෙන්නේ? පුතේ මේක වශී බන්ධනියට තමයි aran තියෙන්නේ. නමට සහ රූපෙට වශී බන්ධනිය කෙරෙන ගෙඩි ඔළුව කරා. වශී බන්ධන තමයි මේ කරන්නේ. කරන්න ලෑස්ති වෙලා තියෙන පුතේ. තවත් වැඩ රාශියක් තියෙනවා මෙතන කරන්න පුළුවනි. මගේ දේවල් ඒක. අපි වශී බන්ධන ගැන ටිකක් කතා කරලිමු. දැන් ඔබතුමී කියවන මෙහෙම මේ දේ වශී බන්ධන දැන් කරනවා කියලා. ඔව්. මේකොල්ල වශී බන්ධන ඔබතුමීට බාර දුන්නේ ගෑනු කෙනාද පිරිමි කෙනාද? පුතේ ගෑනු ළමයා බාර දෙලා තියෙනවා. එතකොට වශී බන්ධන ඔබතුමී මේක කරන විදිය පොඩ්ඩක් අපිට පැහැදිලි කරන්න. ඔව් මෙහෙමයි පුතේ. ඒ ගෑනු දරුවා තමයි මට මේක බාර දුන්නේ. මෙයා ගොඩක් කල් අවුරුදු 5ක් විතර ඒ දෙන්න සම්බන්ධය පවත්වාගෙන ගිහින් තියෙනවා. ඊට පස්සේ ළඟදී මේ සම්බන්ධය කැඩලා තියෙනවා පුතේ. ගොඩක් හිතමනාපී වෙලා තමයි දෙන්න ඉන්නේ. ඉතින් ආපවේ තිබ්බව තියෙනව ඒ සෙනෙහස ආදරේ ලං කරලා අරගෙන වශී බන්ධනය කරලා දෙන්න කියලා තමයි පුතේ මට කතා කරේ. ඔව්. එතකොට මේ ගෙඩි ඔළුව භාවිත කරලා කොහොමද ඒක මෙතන කරන්නේ ඔබතුමී? ඒකමයි පුතේ මෙහෙමයි. අපි කරන වැඩ කටයුතු මයි පුතේ රහසිගතයි. ප්‍රසිද්ධියේ වැඩ කටයුතු කරන්නේ නැහැ. තේරුණාද? ඉතින් ඒකමයි පුතාර අහපු නිසා මම ඒකට උත්තරයක් දෙන්නම් මයි පුතාට. ඉතින් මේක කාල වේලාවත් එක්කනේ පුතේ මේ වසිය කෙරෙන්නේ. ඉතින් ඒකමයි පුතේ හොර රහස් කරන්නව වැඩ කටයුත්තක් තමයි. කොහොමද එතකොට මේ වශී බන්ධනේ මේ අදාළ දේවල් අඩුම කුඩුම ටික මෙතන තියෙනවා කොහොමද කරන්නේ? පුතේ මෙහෙමයි රූපේ රූපේ. ඔව් මේ රූප දෙක අරගෙන. ඔව් අරගෙන ගිහින් පුතේ රෑ තමයි මේ වැඩ කටයුත්ත කරන්නේ සොහොනේ. දපලා තමයි වශී බන්ධනේ පුතේ කරන්නේ මම. එතකොට දැන් මේ වශී බන්ධනේ ඔබතුමිය ගැරන්ටි එකක් දෙනවා කවදාවත් කැඩෙන්නේ නැහැ කියලා. නෑ පුතේ නෑ. දැන් දින 14ක් දින 21ක් අවුරුද්දක් දෙකක් ගිහලා මේක බැරිලා හරි කැළුණොත් මොකද කරන්නේ ඔබතුමිය? නෑ පුතේ මේක සදාකාලික බැඳීමක් ඇතුව තමයි මේ වශී බන්ධනේ කරන්නේ. ඔව් පුතේ. එතකොට මේ වශී බන්ධනයක් කරන්න දැන් ඔබතුමිය කියන මේක හරියටම හරි අවුරුදු කාලයක් නෑ ජීවිත කාලෙම වශී තියාගන්නත් පුළුවන්. එහෙම කියුවානේ. එතකොට මේ වගේ බලගතු වශීයක් කරන්න ලක්ෂ ගණනක් ගන්නවද? නෑ දරුවනේ. මට මේ පුද පූජා ටිකට යන පඩරු විතරයි මයි පුතේ මම ගන්නෙ. ඒක මෙන්න මේ අඩුම කුරුම ටික හදා ගන්න තියෙන දව ටික. ඔව් පුතේ. මේ ඔබතුමිය මෙතන තියෙනවා යහනක් හදලා තියෙනවා. මේ වගේ දෙයක් ඇයි මොකටද aran තියෙන්නේ? ඒක පුතේ යහන හදලා තියෙන්නේ එතන තියෙනවා මයි පුතේ මිනි අලු තියෙනවා. මිනි අලු? ඔව් පුතේ. මේ යහන උඩ තියෙනවා. තියෙනවා පුතේ. මොකද මං ඒක ජීවම් කරලා නැහැ. මොකද මයි පුතාත් මගේ දේවස්ථානෙට ආවනේ. මගේ දරුවොත් ඉන්නවා. ඒක නිසා පුතේ මම ඒක ජීවම් කරලා නැහැ. මම ඒක නිකන් ওই මයි පුතාට මේක පෙන්නන්න තමයි මම ඔය ගත්තේ. ඒක පුතේ ජීවම් කරනවා. ඒකෙන් ගොඩාක් වැඩ රාශියක් කරන්න පුළුවනි. මොනවද කරන්නේ මිනිහලු වලින් ඔබතුමිය? පුතේ මිනිහලු වලින් කරන්නේ පැන්නීමක් පන්නන්න පුළුවනි. වශී බන්ධනෙත් පුළුවනි පුතේ. ඒ වගේම ඉඩම් පාළු බන්ධන ඒව කරන්න පුළුවන් පුතේ. ඉඩම් පාළු කරන්න කියලා හරුර කිව්වොත් මිනිහලු ටිකක් ජීවම් කරලා දෙනවා. ඔව් පුතේ. මගේ දේවාලේ වැඩ කරන දරුවාත් ඒ තමයි ඒක මම යවන්නේ. ආවට ගියාට කරන්න බෑ ඒක. ඒක තියෙනවා පුතේ කරන ක්‍රමයක්. මේ විදිහට තමයි ඒකෙන් වැඩ කටයුතු මම කරන්නේ. ඒ කියන්නේ බුදුමිය මේකේ තියනවානේ හොඳ නරක කියලා දෙකක්. මේ නරක දේවල් උනත් කරනවා. කරනවා පුතේ. හෝ නියමක් කරන්න කියලා මං ඇවිල්ලා කිව්වොත් අන්නරයාගේ කකුල කරවලා යන්නේ ඒක උනත් කරන්න පුළුවන්. පුළුවන් පුතේ. මිනියලු වලින් තමයි එතකොට මිනියලු වලින් වැඩ කරන මෑණියෝ කෙනෙක් තමයි මේ ඉන්නේ. මට කියන්න දැන් අපි ගොඩක් දේවල් කතා කරානේ. මේ ශේෂ්ඨ තව මොනවද බුදුමිය කරන්නේ? මම පුතේ වැඩ රාශියක් තියෙනවා. වශී බන්ධන රාශියක් තියෙනවා. ගොඩක්ම තියෙනවා. මම පුතා කෙස් ගහන්නත් වශී බන්ධන කරන්න පුළුවනි මට. ඒ තරම් හැකියාව මං කරා තියෙනවා. කියන්නේ ෆොටෝ දෙක නෙවෙයි කෙස් ගහන් උනත් දෙන්නෙක් වශී කරන්න පුළුවන් හැකියාවක් තියෙනවා පුතේ. හරි මට කියන්න ඕක නේද ඔබතුමිය මේ ගුරුකම් යන්ත්‍ර මන්ත්‍ර සම්ත්‍ර මේ ඕනෑම දෙයක් යටතේ ඔබතුමිය අපේ මිනිසුන්ට තව පිහිට වෙන්න අපි කතා කරපු දේවල්ට අමතරව තව මොනවද දේවල් කරන්නේ? පුතේ විභාග ජය නඩු හබ ජය ගෙවල් ආරක්ෂාව ඒක රෑම වැඩ කටයුත්තම් කරන්නේ. ඒ ඕනි දෙයක් කරන්න පුළුවන්. හරි මට ඉතාම සතුටුයි. මොකද මේ වගේ බලගතු මෑණියෝ කෙනෙක්. ඒ කියන්නේ මම කවදාවත් ඇත්තටම දැකලා තිබුණේ නැහැ මේ වගේ මේ ෆ්‍රෙෂ් අලුත් පිටගෙන ආපු ගෙඩි ඔළුවක්. මේ වගේ එක වශී ගුරුකමකට එක ගෙඩි ඔළුවයි. ඒ කියන්නේ වැඩේ තක්කෙටම හරි. මේ මෙතුමිය කරන වැඩ තව රාශියක් තියෙනවා. අපි හැමදේම හඳුන්ලා දුන්නා. ඉතින් මට කියන්න තියෙන මෙතුමිය තමන්ගේ ජීවිතේ මේ වීඩියෝ එක බලන ඔයාගේ වේවා. ඔයා ජීවිතේ උපදින දවසේ ඉඳන් ඔයා ජීවිතේ අවසානේ දක්වා ඔයා මැරෙන දවස වෙනකන් ඔයාගේ ජීවිතේ එන හැම ප්‍රශ්නයකටම මේ භූමිය ඇතුලේ උත්තර තියෙනවා. මෙතුමිය ගාව උත්තර තියෙනවා. ඒ නිසා ඔයාට මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම්
මෙතෙන්ට එන්න මට කියන දැන් මෙතෙන්ට එන්න බැරි මිනිස්සු ඉන්නවනේ මම මේ එන්න කිව්වට පිටරටවල ඉන්න අපේ මිනිස්සු වෙන දුක් විඳින අපේ අක්කලා සහෝදරියෝ මේ හැමෝම පිටරටවල ජීවත් වෙනවා වැඩ රාජකාරී කරනවා හේ ගෙවල් දොරවලට උයලට්වල මේ හැමදේම කරලා දුක් විඳ තමයි ඒකල සයිල් හල්ලි හම්බ කරන්නේ එහෙම කෙනෙක් දුරකථන ඇමතුමක් දුන්නොත් වීඩියෝ කෝල් එකක් මගින් හරි මෙතෙන්ට එන්න පුළුවන් කියලා මේ දකින්නවනේ එන්න බැරි හින්දා වීඩියෝ කෝල් එකක් කරන් හරි පෙන්නලා විශ්වාසයෙන් ඒ වැඩේ කළා මේ මිනිස්සුන්ට සාධාරණයක් කළා දෙන්න පුළුවන් පිටරටට පුළුවන් පුතේ පුළුවන් විශේෂයෙන්ම මම මට වැඩක් බාර දුන්නොත් පිටරටට දරුවන්ගේ පුතේ මම වීඩියෝ කෝල් එකක් කරන් ඒගොල්ලන් ළඟ ඉන්නා වගේ පුතේ සහසම්බන්ධ කරගෙන මේ වැඩ කටයුත්ත කරලා දෙනවා කවුනේ යාලට මේ දේවල් දකින්න හරි අවස්ථාව ලැබලා දෙන්න ඕනේ පුතේ ඔව් ඒ නිසා ඔයා විදේශගත වුණා කියලා ප්‍රශ්නයක් නැ මේ දුරකථන අංකයට ඉමෝ වලින් හරි වීඩියෝ කෝල් එකක් කරන් WhatsApp හරි කෝල් එකක් කරගෙන මෙතුමිය සම්බන්ධ කරගන්න මේ ත්‍රිදාතින් දුරකථන අංකයට තේ මෙතුමිය Viber WhatsApp මේ හැම මාධ්‍යයක් එක්කම සම්බන්ධ කරගන්න පුළුවන් මෙතුමියට කතා කරන්න මෙතුමියට කතා කරලා අනේ මෑණින්නේ මගේ ප්‍රශ්නේ මෙන්න මේකයි කියලා හොඳට කියන්න මෙතුමිය අම්මා කෙනෙක් මෙතුමියත් කරුණාවන්ත ගැහැණියක් මෙතුමියට කතා කරලා ඔයාගේ ප්‍රශ්නේ කියන්න ඔයාගේ ප්‍රශ්නෙට මෙතුමියගේ හිත උණු වෙනවා